ඔයා දැකලා තියෙනවද මොහිනීව මොහිනී දවස් දෙක තුනක් හම්බෙලා තියෙනවා හදිසි වැඩකට යන ගමන්නේ හොලේ ගෙදර ආවේ කතා බහ කරාට කියලා ලොකු වෙලාවක් හම්බුන්නේ දවාර මොහිනී හම්බෙලා තිනවා ඔව් ඔව් හොලේක වයිෆ් මොහිනී ගෑනුවාට නෙමෙයි ගෑනුවාට කළු කුමාරයානේ බ්ලැක් ප්‍රින්ස් නේ දවසක් ඔයාට කියන්න මම ඔය ගෙදර ඉන්න කාලේ සීයයි මමයි දැන් නම් සීය නැහැ මල ගෙදරක ගියා අපි දෙන්නා රෑ 12ත් පහු වෙලා මමයි උන්දයි යනවා ගෙදර යන්න කියලා අපිට යන්න තිබ්බේ කනත්තක් පහු කරගෙන ගමේ කනත්ත ඔව් ආයේ බලු බල්ලෙක්වත් පාරේ නැහැ ඉතින් ඒ රෑ 12ට කියන්නේ කවුද පාරේ ඉන්නේ ඔව් ඉතින් ගම්වල කොහොමත් ඉතින් කට්ටියත් අඩුයිනේ අඩුයි ඒ කාලේ ඉතින් අපේ ගම්බලම වැඩි හරියක් කැලේ තියෙන්නේ බබා ඉතින් ආයේ හරි කනත්ත තියෙනවා ආයේ කැලේ වතු දෙපැත්තේ එහෙම තියෙන්නේ ලයිට් එකකුත් නැහැ එක ලාම්පු තිබුණේ හරිද ලාම්පුවක් පේන්නේ ඉතින් සෑහෙන ඈතින් තමයි එළියක් පේන්නේ ඒ වගේ දැන් අපි කනත්ත පහු කරනවා විතරයි මෙන්න එක පාට මොහිනී මතුණා ඕ මයි ගොඩ් බොරු නෙමෙයිනේ ඇත්තනේ මට බොරුවට බය වෙන්න පුළුවන් නැත්තම් බොරු නම් කෙලින් කියන්න තමට ඉඟියක් දෙන්නේ ඇත්ත කතාව මේ කියන්නේ මොහිනී මතුණා මගේ තනේ කනත් ඉඳන් එන ගමන් හරි කනතර යන ගමන් හරි හරි දැන් මම බයිසිකලේ පදන් එනවා මොහිනී ඈතින් පේනවා අපිට දැන් මම බයිසිකල නැවතුවා නැවතුවා නැවතුණා කියන්නේ තියෙන්නේ නැවතුණා යන්න බෑ ළමයා නවත්තන්න නෙමෙයි නැවතුණා බයිසිකලේ කකුල් දෙක පරන්න තියලා නැවතුණා එහෙම හරිද බයිසිකලේ පදින්නේ කොහොමද මේ වෙලාවට මොහිනී දැක්කාම හරි කකුල් පරන්න තියෙන බයිසිකල නැවතුණා මොහිනී ළඟටම ආවා දැන් මාව සට සට ගාලා ගහනවා දාඩිය බේරනවා මොහිනීනේ බබා සරුණත් බයක් කෙනෙක් සරුණ එනවනේ බබා ළඟටම ආවා ඒ මොන වගේ දැත්තරමයි මොහිනී සුදු සාදන අමේ අති අරගෙන කොණ්ඩේ කඩාගෙන හරි ඇස් එක මෙහෙම ලොක් කරගෙන හැබැයි අර ලස්සන අපරාධ කියන්න බෑ අද කාලේ වගේ දැක්කම ඒ ඔයාටත් ඉතින් මොහිනීන් උනත් කමන්නේ අරම ලස්සනයි ඉතින් ඈ දැන් ළඟට මෙනවා ඇවිල්ලා නැවතුණා බයිසිකලේ ගාවි හාව කූවක් නැහැ දැන් සීයයි මයි බයිසිකලේ ඉන්නෝ මොහිනී බයිසිකලේ ඉස්සරහ ළඟටම ඇවිල්ලා නැවතිලා ඈ ඉතින් අපිට එනවා නරියෙක් උඩ බොරනවා එකපාරට මොහිනී ගත් කට්ට කිව්වා අයියේ අනේ අයියේ මේ රෙද්ද ගැට ගහ ගන්නකම් ළමයා පොඩ වඩා ගන්නවද ඕක තමයි මොහිනීගේ ඩයලොග් එක හරි හරි මම මේ රෙද්ද ගැට ගහ ගන්නකම් මේ ළමයා පොඩක් වඩා ගන්නවද කියලා ඇහුවා මම දැන් සීය නැති වෙන්න ඔන්න මෙන්න දැන් කලන්ත දාන්න ඔන්න මෙන්න දැන් මට පේනවා පේන්නේ නැහැ වගේ බබා ඔයාට කියන්න අපේ සීයා මොනව කරන්නේ නැද්ද සීයා මතුරන්නේ නැති ඔය සීයලා දන්නවා ඔවගේ වෙලාවට කරන්න ඕන දේ මොකක් හරි ගාතාවක් හරි වනා හරි දෙයක් ඉතින් මොකක් හරි ජිල් මාට් එකක් දාන්න නැති සීයා ගත් කරට කිව්වා ඈබල තෝගේ ඔය ළමයා තාම ලොකු වුණේ නැද්ද ඈ මං අහන්නේ මේ ඔය ළමයා තාම ලොකු වුණේ නැද්ද ඇයි බම් මම් පොඩි කාලේ තෝකියෝ ළමයා වඩා ගන්න දෙනවා දැනුත් ඒ ළමයා වඩා ගන්න දෙනවා බං ඉතින් මේ ඒ ළමයා ලොකු වෙන එක නෙමෙයිනේ බං ඈ මොකටද බය වෙන්නේ අස්සේ මං කල්පනා කරේ ඇත්තනේ බබානේ හා අද මොහිනී දැක්කත් ඒ ළමයා ලොකු වෙන ළමයෙක් නෙමෙයි මොහිනී කියන්නේ ළමයා ලොකු වෙන්න බෑ එහෙම වෙන්නේ නෑ නේ මන් දන්නවා